අයිබෝවන් සුබ දවසක්. හෙක්ට පුත්තාකඩුව ගොයි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ තොරතුරු ඔබ වෙත ගෙනෙන ගොවිචර කතිකාව සමගිනුයි ඔබ එකතු වී සිටින්නේ. වෙළඳපොලේ කුකුල් මස් සහ බිත්තර මිල පාරිභෝගිකයන්වන අපටත් නිෂ්පාදකෙන්ටත් විවිධ ආකාරයෙන් බලපෑම ඇති කළ තියෙනවා. අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ බිත්තර හා කුකුල් මස් නිෂ්පාදන අංශයේ පවතින තත්ත්වය පිළිබඳවයි. අප සමග සාකච්ඡාවට එකතු වන්නේ හෙක්ට පොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පර්යේෂණාධිකාරී ප්‍රසන්න විජේසිංහ මහත්මා. අයිබන් ප්‍රසන්න මහත්මා, සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් මුලින්ම අපි බිත්තර හා කුකුල් මස් නිෂ්පාදන අංශයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගමු නේද? ඔව් වසන්තේ, ඇත්තටම මේ මම හිතන්නේ කාලීන වශයෙන් ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මොකද මේ පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට වෙළඳපොළට ඉතාමත් දැනෙන ප්‍රශ්නයක් වෙනවා මේ දවස්වල මේ බිත්තර සහ කුකුල් මස්වල මිල ඉහළ යාම කියන කාරණේ. ඉතින් අපි මේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න කලින් අපිට මේක ප්‍රවේශයක් ගැනීම සඳහා මං කැමති මේ තත්ත්වයට පත් වෙන්න හේතු වෙච්ච කාරණා ගැන ඔබ මේ සාකච්ඡාවේ මතු කරන්න. ඉතින් අපි බැලුවොත් එහෙම ඒ කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදන අංශය ගත්තොත් ලංකාවේ වෙළඳපොළ යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වෙච්ච කිසිම ගැටලුවක් නැතුව ආපු අංශයක්. අපි ගත්තොත් ලොකු ආයෝජනයක් පසුගිය දශක හතර විතර කාලය තුළ මේ අංශය නිරත වෙලා ඉන්න නිෂ්පාදකයෝ මේ වෙනුවෙන් යොදලා තියෙනවා. ඉතින් ඒ හරහා ගත්තොත් කොරෝනා තත්ත්වේ එන දක්වා අපිට මතකයි අපි බිත්තරයක් රුපියල් 18 සහ රුපියල් 22 අතර මිලකට අපි පරිභෝජනය කරා. ඒ වගේම කුකුල් මස් කිලෝයක් අපි 500-600 අතර මිලකට අපි පරිභෝජනය කරා. ඉතින් එහෙම මේ බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච ඉල්ලුම සහ සැපයුම් මගින් පාලනය වෙච්ච අංශයක් විදිහට මේක ක්‍රියාත්මක වුණා. ඉතින් මෙහෙම ක්‍රියාත්මක වෙන අතරතුර වෙළඳපොළ යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක වෙන අතරතුර මේ අංශයට බලපාන අංශයේ කඩාවැටීමට බලපාන මූලිකම කරුණ උනේ අපිට ආපු කොරෝනා තත්ත්වය. ඉතින් මේ කොරෝනා තත්ත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයන්ට වෙච්ච ගැටලුව තමයි බිත්තර නිෂ්පාදනය වෙනවා, නමුත් වෙළඳපොළ සපය ගන්න බැරි වුණා. ඒ කියන්නේ දැන් ෆාම් වල සත්තු බිත්තර දානවා, බිත්තර වෙළඳපොළට දාගන්න බැහැ. එතකොට බිත්තර එකතන එක්ස්ප්‍රෙස් වෙන්න ගත්තා. එතකොට අපිට මතකයි කොරෝනා කාලේදී රට වහලා තිබ්බ සති දෙක තුන මාසෙම වහලා තිබ්බ. ඉතින් ඒ කාලවකවානුව තුළ අර සැපයම ගොඩ ගැහුණා. ඒත් එක්ක වෙළඳපොළට දාගන්න බැරි වුණා. ඒ හරහා විශාල පාඩු ලබන්නේ නිෂ්පාදකයන්ට සිද්ධ වුණා. ඉතින් ඔය කාලයේදී අපිට මතකයි බිත්තර රුපියල් 10ක වැනි මුදලකටත් අපිට ඒ කාලෙදී ලබා ගන්න හැකියාව තිබුණා. නමුත් ඔය ඔහොම එනකොට මේකේ ගැටලු ඇති වෙන්න ගත්තේ බිත්තර නිෂ්පාදන අංශයේදීලා ඉන්න මේ නිෂ්පාදකයන්ට පැටවු ලබා ගැනීමේ ගැටලුවක් ඇති වුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ අර බිත්තර අලෙවි කරගන්න නොහැකි වීම හරහා පැටව සඳහා තියෙන ඉල්ලුම අඩු වුණා. ඉතින් ඒ හරහා මේ පැටව නිෂ්පාදනය කරන අභිජන්න ගොවි පොළවල් වලින් පැටව හැදුවත් ඒ පැටව වල තියෙන ඉල්ලුම අඩු වීම නිසා අර මව් සත්තු කියලා අපි සඳහන් කරන මව් සත්තු ඒගොල්ලෝ නඩත්තු කරන එක එයාලට පාඩු වුණා. එතකොට මව් සත්තු නඩත්තු කිරීම පාඩු වීම නිසා මව් සත්තු මේ මසට අලෙවි කරා. ඒත් එක්ක ලංකාවේ මාසත්තුන්ගේ හිගයක් ඇති වුණා. ඉතින් ඒ හරහා ගත්තොත් එහෙම අපි දත්වලින් බැලුවොත් එහෙම 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේ ගත්තොත් එහෙම මේ අර කුකුල් පැටව නිෂ්පාදනය 50% විතර අඩු වුණා. ඉතින් ඒ හරහා මේ වෙළඳපොළේ බිත්තර හා කුකුල් මස් දෙකෙන් ගත්තොත් මේක ගොඩක් බලපෑවේ බිත්තර නිෂ්පාදකයන්ට. මොකද කුකුල් මස් ගත්තොත් කුකුල් මස්
නිෂ්පාදකයන්ගේ මේ පැටව් නිෂ්පාදනයේ 10%කින් 15%කින් විතර තමයි අඩු වුනේ. ඒක ලොකු ප්‍රමාණයක් අඩු වුනේ නැහැ. මොකද මේ මේ අංශයේ නිරත වෙලා ඉන්න සැපයුම් කරුව ගත්තොත් 60%ක්ම ලංකාවේ වෙළඳපොළට බිත්තර සහ කුකුල් මස් සපේන වෙළඳ මේ වෙළඳපොළේ බිත්තර සහ කුකුල් මස් 60%ක්ම සපයන්නේ විශාල පරිමාණයේ නිෂ්පාදකයන්. ඊට පස්සේ 25%ක් විතර සපයන්නේ මධ්‍යම පරිමාණයේ නිෂ්පාදකයන්. 15%ක් විතර තමයි මේ කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් සපයන්නේ. ඉතින් මේ එතකොට අර කුකුල් මස් නිෂ්පාදකයන්ට මේක ලොකු බලපෑමක් උනේ නැහැ. මොකද ඒගොල්ලොන්ගෙම අභිජන්න මධ්‍යස්ථාන තියෙනවා. ඒ හරහා පැටව් ලබා ගැනීම හැකියාව ඒගොල්ලොන්ට තිබුණා. එතකොට අර මං කියාගෙන ආවේ දැන් පැටව් නිෂ්පාදනය අඩු වීම හරහා මේ මේ නිෂ්පාදන අංශයේ මූලිකම අඩිතාලම වෙන්නේ මේ පැටියා කුකුල් පැටියෙක් මිලදී ගැනීම කියන කාරණේ. ඉතින් ඒ සඳහා පැටව ප්‍රමාණවත් නොමැති වීම නිසා දැන් 21කට සාපේක්ෂව 22%50%කින් විතර පැටව මේ නිෂ්පාදනය අඩු වීම හරහා කුකුල් ෆාම් වලට අවශ්‍ය කරන පැටව නැති වුණා. එතකොට ඒ හරහා අපේ නිෂ්පාදනය අඩු වුණා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ මේක ලේසියෙන් මේ අංශයට එන්න බෑ. මොකද ලොකු වියදමක් දරන්න වෙන අංශයක්. ඉතින් ඒ නිසා දැන් අර පැටව ප්‍රමාණය අඩුවීම හරහා අපේ බිත්තර නිෂ්පාදනය අඩුවීමක් වුණා. ඒතර අපේ ලංකාවේ ගත්තොත් දේශීය අවශ්‍යතාවය ගත්තොත් බිත්තර මිලියන 3000ක විතර අවශ්‍යතාවයක් තියෙනවා වාර්ෂිකව. නමුත් 2022 වර්ෂයේදී ගත්තොත් මිලියන 2000ක් විතර තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මිලියන 1000ක් විතර හිගයක් බිත්තරවල තියෙනවා. ඉතින් ඒ හිගතාවය මත තමයි මේ මිල ඉහළ යෑම කියන කාරණේ මේ මිල ඉහළ යන්න බලපෑවේ. ඉතින් ඕකට තව කාරණයක් බලපානවා අපේ දැන් බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැයත් ඔය අතර ඉහළ ගියා. මොකද අපි ගත්තොත් එහෙම මේ අපි පොහොර සහ රසායනික ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් රජය ගත්ත ඒ ප්‍රතිපත්තිමය තීන්දුව මත රටේ බඩගිනින් නිෂ්පාදනය අඩු වුණා. 60%ක් විතර ඉන්නේ තමන්ම තමන්ගේ ගොවිපලට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරගෙන මේ නඩත්තු කරන ගොවිපලවල තමයි තියෙන්නේ. ඉතින් ඒ හරහා අර කෑම නිෂ්පාදන එක පැත්තකින් නිෂ්පාදන පිරිවැය වැඩි වුණා. කෑමවල හිගයක් ඇති වුණා. ඊට පස්සේ පැටව ගත්ත පැටවගේ නිෂ්පාදනයත් අඩු වුණා. එතකොට පැටවගේ පැටව මිලදී ගැනීම සඳහා යන වියදම වැඩි වුණා. ඒත් එක්කම තව දෙයක් වුණා මේ කර්මාන්තයේදී දැන් අර මේ අභිජන්න මධ්‍යස්ථානවලින් කලින් මේ ඕඩර් කරලා තමයි පැටව ගන්න ඕනේ. එතකොට ඒ පැටව ලබා ගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන්න ඕනේ. ඒ මුදල සාමාන්‍යයෙන් පැටව 1000ක් 25000කට විතර 25000ක විතර මුදලක් තැන්පත් කරන ලබා ගැනීමේ හැකියාව තිබුණ එක වැඩි වුණා 102 දක්වා. මොකද අර කොරෝනා කාලේ අර බිත්තර අලෙවි කරගන්න බැරි වීම නිසා අර කුඩා සහ මධ්‍ය පරිමාණ අංශයේ ඉන්න කට්ටිය පැටව මිලදී ගන්න එක නැවැත්තුවා. ඒ හරහා අර මේ අභිජාන මධ්‍යස්ථානවලට ලොකු පාඩු වීම වුණා. ඒ නිසා ඒගොල්ලෝ ඒ සංචිත තැන්පත් කරගන්න මුදල වැඩි කරා. ඉතින් ඔය කාරණාත් එක්ක මේ බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදන අංශය අර්බුදකාරී තත්ත්වයකට ඇති වුණා. නිෂ්පාදනය අඩු වුණා. සැපේ වෙළඳපොළට අවශ්‍ය තරම් බිත්තර සැපය ගන්න බැරි වුණා. ඒ හරහා තමයි මේ මිල වැඩිම වුණේ. ඒ වගේම වසන්තේ දැන් අපි ගත්තොත් මේ වෙළඳපොළ යාන්ත්‍රණය තුළින් කොහොමද මේ ඉල්ලුම සහ සැපයම පාලනය වෙන්නේ කියන එක ගැන සඳහන් කරොත් එහෙම දැන් මේ මම අර කලින් සඳහන් කර පරිදි නිෂ්පාදකයන්ගෙන් වෙළඳපොළට සැපයම පැත්තෙන් ගත්තොත් 60%ක්ම සැපයන්නේ මහ පරිමාණ නිෂ්පාදකයෙන්. 25%ක් සැපයන්නේ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයෙන්. එතකොට 15%ක් තමයි කුඩා පරිමාණ නිෂ්පාදකයෙන් සැපයන්නේ. එතකොට මේ පරිමාණයේ තීරණය වෙන්නේ එක වරකට ඇති කරනු ලබන සත්තු ප්‍රමාණය අනුව. එතකොට සාමාන්‍යයෙන් සත්තු 50,000කට වඩා ඇති කරන ගොවිපලක් අපි මහ පරිමාණ ගොවිපලක් විදිහට සලකනවා. ඒ වගේම 10,000යි 50,000යි අතර සත්තු ප්‍රමාණයක් ඇති කරන ගොවිපලක් අපි මධ්‍ය පරිමාණ ගොවිපලක් විදිහට අදහස් කරනවා. එතකොට 10,000ට අඩුවෙන් සත්තු ඇති කරන ගොවිපලක් අපි කුඩා පරිමාණයේ ගොවිපලක් විදිහට සඳහන් කරනවා. එතකොට
වෙළඳ පොළ යාන්ත්‍රණය හරහා කොහොමද මේ සැපයුම් පාලනය වෙන්නේ කියන එක බැලුවොත් එහෙම දැන් බිත්තර මිල වැඩි වෙනකොට බිත්තර මිල වැඩි වෙනවා කියන්නේ නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඒ නිෂ්පාදන වියදම වැඩි වෙනකොට අර කුඩා පරිමාණයේ සහ මධ්‍ය පරිමාණයේ කොටසක් මේ වෙළඳ පොළෙන් ඉවත් වෙනවා. එතකොට ඒ කියන්නේ නිෂ්පාදන වියදම වැඩි වෙනකොට ඊට පස්සේ ආය ටික කාලයක් යනකොට බිත්තර මිල වැඩි වෙන්න ගන්නවා. බිත්තර මිල වැඩි වෙනකොට ආය මොකද කරන්නේ? අලුතෙන් අහපව පැටව අර ඒ කුකුල් කූඩු වලට අලුතෙන් ඒ කියන්නේ අලුත් නිෂ්පාදකයෝ අලුතෙන් පැටව ඇති කරන්න ගන්නවා. ඒ අර අහපව වෙළඳ පොළට බිත්තර සැපයුමක් එනවා. එතකොට සැපයුම වැඩි වෙනකොට ආය මිල අඩු වෙනවා. ඉතින් ඔහොම තමයි මේ බිත්තර සහ කුකුල් මස් මිල අඩු වැඩි වෙලා යම් පාරිභෝගිකයාටත් දැරිය හැකි පරාසයකක ක්‍රියාත්මක වෙමින් පැවතියි. ඉතින් ඒක ඒ ක්‍රමවේදය අර කොරෝනා සහ අපි ගත්ත ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම මත මේ මේකට දැඩි බලපෑමක් වුණා. ඉතින් ඒ වගේම තමයි මේ බිත්තරවලට මේ බිත්තර මිල වැඩිවීම පාලනය කිරීම සඳහා රජය තව පාරිභෝගික අධිකාරිය පැත්තෙන් තීරණයක් ගත්තා මිල පාලනයක් කරන්න. එතකොට ඒ දාපු මිල සම්බන්ධයෙන් ඒක නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලක් තමයි පාලන මිල විදිහට දැම්මේ. ඒකෙන් උනේත් අර නිෂ්පාදකයෝ අධෛර්මත් වීමක් තමයි උනේ. ඒ හරහා ගොඩක් නිෂ්පාදකයන් මේ අංශයෙන් ඉවත් වුණා. ඒගොල්ලෝ වෙන වෙන ව්‍යාපාරවලට යොමු වෙන්න ගත්තා. මොකද මේ නිෂ්පාදන කටයුතු එයාලට කරගෙන යන්න බෑ. මොකද ලාභයක් නැත්තම් ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සලකන්නේ බිත්තර අලෙවි කරලා එන ආදායමෙන් කුකුල් කෑම ටික කුකුළුන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ඒ අවශ්‍ය කරන යෙදවම් ටික මිලදී ගන්න බැරි නම් ඒගොල්ලෝ පාඩුවයි කියලා හිතනවා. ඒ කරගන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ අර සතුටුකි මසට විකුණලා දානවා. ඉතින් ඒ විදිහට තමයි මේ කර්මාන්තයෙන් මේ මිනිස්සු අයින් වුණේ. ඉතින් ඊට පස්සේ උනේ මොකද්ද? දැන් පාරිභෝගික අධිකාරිය අර මිල පාලනය හරහා මැදිහත් වෙන්න ගත්තට පස්සේ බිත්තර සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳ පොළක උනත් විකුණ ගන්න බැරි වුණා. මේ වෙළෙන්දු මිකුණන්ඩ මේ බය වුණා. මොකද ලොකු දඩයක් නියම වුණා ඒ බිත්තර වැඩි මිල විකුණනවා කියලා. ඒ හරහා අලෙවි ජාලයටත් යම් බලපෑමක් වුණා. එහෙම ගිහිල්ලා මේ බිත්තර නිෂ්පාදනාංශය යම් වීදවැටීමකට ලක් වුණා. හෙක්ට කුබ්බැ කඩුව ගොයි කටුතු පරේෂණ හා පොන් කිරීමේ ආයතනය කෘෂිකාර්මික භාණ්ඩවල නිල සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු අවශ්‍ය පාර්ශ්වය නැත ලබා දෙන සිදු කරයි. දැන් ඔබ අංශයේ මූලිකත්වෙන් බිත්තර හා කුකුල් මස් නිෂ්පාදනාංශයේ නිෂ්පාදන වියදම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කරනවා. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකෙන් කැමති වෙයි එම සමීක්ෂණයේ නිරීක්ෂණත් දැනගන්න. ඔව් වසන්ති, ඇත්තරම අපි 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ විතර අපිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ලැබිච්ච ඉල්ලීමකට අනුව අපි බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදන වියදම ගන්නේ කිරීම සඳහා අපි සමීක්ෂණයක් කරා. ඒකෙදී අපි අර සමීක්ෂණයේ සැලසුම් කරේ ඇත්තටම වෙළඳ පොළට සපයන නිෂ්පාදකෙන් සපයන ප්‍රමාණය මත තමයි අපේ නියදියත් අපි තීරණය කළේ. ඒ කියන්නේ 60% අපි මහ පරිමාණ නිෂ්පාදකයන් මේ සමීක්ෂණයේ මේ භාජනය කරා. ඒ වගේම 25% මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් යොදාගත්තා. ඒ වගේම 15% අපේ නියදියෙන් අපි කුඩා පරිමාණ නිෂ්පාදකයන් මේ සමීක්ෂණය සඳහා යොදාගත්තා. ඉතින් ඒ සමීක්ෂණයට ඇත්තටම මේ පාදක වෙන්න හේතුවත් ඔය මේ අඛණ්ඩව මේ විතර සහ කුකුල් මස් වල මිද ඉහළ යෑමේ යන කියන කාරණේ. ඉතින් 2023 අපි අගෝස්තු මාසෙ විතර තමයි මේ සමීක්ෂණයේ කටයුතු කරේ. අපි ඒකට කුකුල් මස් සහ බිත්තරවල නිෂ්පාදන වියදම ගන්නේ කිරීම සඳහා වෙන සමීක්ෂණයට අපි වයම් පළාත තමයි අධ්‍යයන බල ප්‍රදේශයක් විදිහට තෝරගත්තේ. ඒකදී අපි කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම යන දිස්ත්‍රික් දෙක තෝරගත්තා. ඊට අමතරව මේ මහා පරිමාණයෙන් කුකුල් මස් නිෂ්පාදනය කරන බස්නාහිර පළාත නියෝජනය කරමිනුත් අපි යම් නිෂ්පාදකයන් පිරිසක් අපි තෝරගත්ත මේ සමීක්ෂණය සඳහා. ඒ අනුව ඔවුන්ගෙන් ලබාගත්ත දත්ත මත අපි නිෂ්පාදන වියදම අපි ගන්නේ කරා. විශේෂයෙන්ම ස්ථාවර පිරිවැය ඉඳලා අවිචල්‍ය පිරිවැය යන සියලුම පිරිවැයන් ඇතුළත් වන පරිදි ස්ථාවර වියදම විදිහට අදහස් කරන්නේ
සම්පූර්ණයෙන්ම කුකුල් පාලනය සඳහා අවශ්‍ය කරන කුකුල් කූඩුවේ ඉඳන් ඒ අවශ්‍ය කරන අනිකුත් උපකරණ සියලුම දේවල් ඇතුළත් වෙන විදිහට ඒ අපි නිෂ්පාදන වියදම ගන්න කිරීමක් කරා. ඒ අනුව අපි ගත්තොත් එහෙම ඔය 2023 අගෝස්තු සැප්තැම්බර් අතර කාලයේදී මහපරිමාණ බිත්තර නිෂ්පාදනය කරන නිෂ්පාදකෙක්ට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් දළ වශයෙන් 35ක විතර වියදමක් ගෙන් තිබුණා. ඒ වගේම මධ්‍යම පරිමාණයේ නිෂ්පාදකෙක්ට රුපියල් 39,44 පිරිවියක් දරන්න වුණා. ඒ වගේම කුඩා පරිමාණයේ නිෂ්පාදකෙක්ට රුපියල් 44ක විතර නිෂ්පාදන පිරිවියක් දරන්න වුණා. ඒ අනුව බිත්තර නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය වැඩිවීමක් වුණා. ඊට අමතරව අර ඉල්ලුම පැත්තෙනොත් කියන්නේ ඉල්ලුම ස්ථාවර මට්ටමක තිබුණා, සැපයම අඩුවීම නිසා මේ මිල ඉහළ යෑමට ඒක බලපෑමක් වුණා. ඉතින් ඒ කාරණේ තමයි බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. එතකොට කුකුල් මස් නිෂ්පාදනය පැත්තෙන් ගත්තොත් එහෙම කුකුල් මස් ව්‍යාපාරිකයන් ගත්තාම ගොඩක්ම මේ අංශේ රැඳිලා ඉන්නේ මහා පරිමාණ නිෂ්පාදකේ. මොකද අර සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන් මේ අංශේ මේ තිබ්බ ආහාර සහ මේ පැටව් සම්බන්ධයෙන් ඇති ගැටලුව නිසා ගොඩක් අය අයින් වෙලා තිබුණා. නමුත් අර මහා පරිමාණ නිෂ්පාදකයන්ම මේ තව අපි කියනවා මේ බයිබැක් සිස්ටම් එකක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ විශාල පරිමාණ නිෂ්පාදකයන් අවශ්‍ය කරන පැටව් ආහාර බෙහෙත් සියලුම පහසුකම් දීලා අර වෙනත් තැනක ඒ නඩත්තු කිරීම කටයුතු කරාට පස්සේ ඒ පැටියා අවශ්‍ය කරන කාලයට ලොකු වුණාම අපව මිලදී ගන්නවා ඒ ආයතනයෙන්. ඒතකොට ඒ ක්‍රමවේදය අනුව මේ කුකුල් මස් නිෂ්පාදනය කටයුතු කරගෙන ගියා. නමුත් අර කුඩා පරිමාණයෙන් තමන්ගේම වියදමින් කරගෙන හිටපු ඒ ව්‍යාපාරිකයන් මේ අංශයෙන් ඉවත් වුණා. ඒ අනුව මේ ගත්තොත් ඒ කාලයේදී කුකුල් මස් නිෂ්පාදනය ගත්තොත් එහෙම විශාල පරිමාණයේ නිෂ්පාදකයෙක්ට කුකුල් මස් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 732ක විතර මේ පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ඒ කියන්නේ මේ සම සහිත කුකුල් මස් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා. ඒ වගේම මධ්‍ය පරිමාණ නි෷්පාදකයෙක්ට රුපියල් 795ක විතර මුදලක් වැය වෙලා තිබුණා කුකුල් මස් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා. ඒ වගේම කුඩා පරිමාණයේ නිෂ්පාදකයෙක්ට කුකුල් මස් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා 864ක විතර මුදලක් වැය කිරීමට සිදු වුණා 2023 අගෝස්තු සැප්තැම්බර් අතර කාලයේදී ඒ තිබ්බ මිල ගණන් එක්ක. ඒ කුකුල් මස් නිෂ්පාදනයෙන් ගත්තත් ඒකෙනුත් 90%කට වැඩි පිරිවැයක් දැරීමට සිදු වෙන්නේ මේ ආහාර සහ කුකුල් පැටව මිලදී ගැනීම සඳහා යන වියදම. මේ බිත්තර සහ කුකුල් මස් යන අංශ දෙකේම මේ නිෂ්පාදනයේ පැත්තෙන් ප්‍රධාන ගැටලුව වෙන්නේ මේ පැටවගේ ප්‍රශ්නය සහ ආහාර සඳහා එක කාලයක ආහාර හිගයක් තිබුණා. ඒ වගේම දැන් ආහාර නිෂ්පාදනය සඳහා යන වියදම වැඩි වුණා. ඉතින් ඔය දෙක අඩු කරන්න අපි මැදිහත් වීමක් කරොත් තමයි මේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වසන්ති. ඔව්, ඉතාමත් පැහැදිලි ඔබ සඳහන් කරන කරුණ. දැන් අපි දන්නවා මේ උත්සව සමයේ බිත්තර සඳහා විශාල ඉල්ලුමක් තියෙන කාලයක්. එතකොට රජය විසින් බිත්තර ආනයනය සඳහාත් පියවරගෙන තිබෙනවා. ඒ තත්ත්වයක් තුළතීත් බිත්තර මිල තවමත් පාරිභෝගිකයන්ට දැරිය හැකි තත්ත්වයට ළඟා වෙලා නැහැ විසාපේක්ෂව බැලුවොත්. ඔබ හිතන්නේ මොන වගේ කරුණු නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලා? හොව සන්ති, දැන් බිත්තර ගත්තොත් අපි ගත්තොත් එහෙම බිත්තර සහ කුකුල් මස් වල මේ උත්සව සමය කියන්නේ ටිකක් ඉල්ලුම වැඩි වෙන කාලයක්. විශේෂයෙන්ම බිත්තර වලට ගත්තොත් අපි කේක් නිෂ්පාදන කටයුතු සඳහා බිත්තර වලට අමතර ඉල්ලුමක් එන කාලයක්. ඉතින් මේ අර සැපයම මං කිව්වේ අපිට තියෙන දත්තානුව ගත්තොත් අවශ්‍යතාවයේ වාර්ෂික අවශ්‍යතාවයේ මිලියන 3000ක් විතර වෙනකොට අපි නිෂ්පාදනය කරන්නේ මිලියන 2000ක් විතර. එතකොට එතනම 30%ක විතර නිෂ්පාදනය අඩුවීමක් තියෙනවා. එතකොට රජය විදිහට රජය මේ සතු සහ බිත්තර
ආනයනය කරලත් පාරිභෝගිකයාට ලබා දෙමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඔය ඒ වැඩපිළිවෙළ ගත්තොත් ඒක දෙසැම්බර් දක්වා විතරයි තිබෙන්නේ. නමුත් අර ඒ රජය වුණත් මං හිතන්නේ බිත්තර මිලියන 100ක් විතර තමයි ආනයනය කරේ. අර ඉල්ලුමට ප්‍රමාණවත් තරම් සැපයමක් නොමැතිවීම කියන කාරණේ මම දකිනවා මේ ඉල්ලුම මේ බිඳ ඉහළ යාම සඳහා. මොකද මේ ඉල්ලුමෙන් උත්සව සමයට ටිකක් ඉල්ලුම වැඩිවීම කියන එකට ප්‍රමාණවත් තරම් සැපයමක් නොමැතිවීම කියන කාරණේ නිසා, ඒ කියන්නේ ඉල්ලුමට සරිලන සැපයමක් නොමැතිවීම කියන කාරණේ තමයි මම හිතන්නේ හේතු වුණේ මේ මිල වැඩි වෙන්න. දැන් මේ දවස්වල අතසෙන් රුපියල් 35ට බිත්තර අලවි කරනකොට සාමාන්‍යයෙන් දේශීය බිත්තරත් රුපියල් 40-45 අතරට ඇවිල්ලා තිබුණා. නමුත් දැන් මේ අතිරික්ත ඉල්ලුමක් ඇතිවීම කියන කාරණය සහ ඒ ඉල්ලුමට සැල්ලෙන සරන් සැපයමක් නොමැතිවීම නිසා මේ වෙළඳ පොලේ යම් හිගයක් හින්දා තමයි මං හිතන්නේ මේ බිත්තර මිල වැඩිවීම වෙන්නේ. මොකද බිත්තර සැපයමේ යම් මේ වැඩිවීමක් මේ තියෙනවා නම් බිත්තර මිල අඩු වෙන්න ඕනේ. මොකද බිත්තර අපි දන්නවා ලොකු කාලයක් ගබඩා කරගෙන තියාගෙන ඉන්න පුළුවන් මේ භාණ්ඩයක් නෙමෙයි. සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදකව දවස් 3-4කට වඩා බිත්තර ගබඩා කරගන්න බලන්නේ නැහැ. මොකද දිනපතාම බිත්තර නිෂ්පාදනයෙන් යෙදෙන නිසා. මම එක උදාහරණයක් කියන්නම්. අර කොරෝනා කාලේ එක නිෂ්පාදකෙක් අපිට සඳහන් කරා, ඒ එතුමාගේ තියෙන ගොවිපොලේ දිනකට බිත්තර 78,000ක් දානවලු. ඉතින් ඒ බිත්තර 78,000 වෙළඳ පොළට දාගන්න බැරි වීම නිසා ගබඩා කරගැනීමේ ගැටලුවක් වුණා. ඒ වගේ ඉතින් අර ලොකු කාලයක් මේවා ගබඩා කරගෙන ඉන්න බෑ. අනිවාර්යෙන් වෙළඳ පොළට එන්න ඕන. නමුත් ඉල්ලුමට සල්ලන සැපවීමක් නොමැතිවීම කියන කාරණය තමයි මේ මිල වැඩි වෙන්න හේතුව. ඉතින් රජයේ විදිහට මේ වෙලාවේ ආනයනය කරන බිත්තර වෙළඳ පොළට දානවා නම් අර අර අමතරව ඇති වෙච්ච ඉල්ලුමට යම් සැපයමක් ලබා දෙීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ රජ විදිහට මං හිතන්නේ දැන් බඩේරුම් ආනයනය කිරීම සඳහා අවසර දීලා තියෙනවා. මොකද අපේ බඩේරුම් නිෂ්පාදනය තාම යථාර්ථයට පත් වෙලා නැහැ වසන්ති. හොඳයි. බිත්තර මිල සහ කුඹුල් මස් මිල සම්බන්ධයෙන් වෙළඳපොළ සාධක ඉස්සෙල් තිබියදී අපි දන්නවා බිත්තර සහ කුඹුල් මස් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ප්‍රෝටීන් මොනස්ටරින් කීපය. එතකොට මේ තත්ත්වය ජනතාවගේ සෞඛ්‍ය සහ පෝෂණ පැත්තෙනුත් බලපානවා. අපි කොහොමද මේ ඔබ මොනවද ඔබ දකින ඔබේ නිර්දේශයන් මොනවද රජයට මේ තත්ත්වය නැත්නම් මේ මිල යම්කිසි පාලනයකට ගෙනෙන්නට හෝ නැත්නම් ජනතාවට දැරිහැරි මිලකට ළඟා වෙන කරගන්න මොන වගේ පියවරද රජයකට වශයෙන් අනුගමනය කරන්න පුළුවන්? ඔව් සන්ති, ඇත්තරම දැන් බිත්තර මිල වැඩිවීම මං හිතන්නේ ගොඩක්ම බලපානවා. මේ මොකද අපි ගත්තොත් ළමා ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් බිත්තර වලින් තමයි සපුරන්නේ. මොකද වැඩි ළමයි පිරිසක් පරිභෝජනය කරන්නේ බිත්තර. ඉතින් බිත්තර මිල වැඩිවීම කියන එක පාරිභෝගිකයන්ට ඉතාම දැඩිව බලපාන කාරණයක්. ඒ වගේම කුකුල් මස් මිල ඉහළ යෑමත් ඉතින් බලපානවා. නමුත් දැන් මේ වෙලාවේ වෙළඳ පොලේ ගත්තත් කුකුල් මස් සාමාන්‍යයෙන් දෙරෙහික මිලකට තියෙනවා සාමාන්‍ය රුපියල් 1000කට ආසන්න ප්‍රමාණයකට ඔය මහ පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වෙළඳ පොලේ තියෙනවා. නමුත් අර බිත්තරවලට බිත්තර මිල වැඩිවීම කියන කාරණය ගත්තොත් රජයක් විදිහට කෙටි කාලීන පියවරක් විදිහට මං හිතන්නේ අවශ්‍ය අර මේ හිග ප්‍රමාණය සපුරන්න බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. මොකද සැපයමේ යම් හිගයක් තියෙන නිසා. ඊට අමතරව අපි රජයේ විදිහට මේ ආහාර සහ මේ පැටවුන්ගේ මිල අඩු කිරීම සඳහා ආහාර නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා රජය විදිහට මේ කෙටි කාලීනව දැන් අපේ බඩේරුඟු අපි දන්නවා කුකුල් කෑම හදන්න වැඩිපුරම භාවිත කරන්නේ බඩේරුඟු සුණු සහල් සහ මේ කැඩුණු සහල් කියන ප්‍රමාණය තමයි 60ක් විතර භාවිත කරන්නේ. ඉතින් ඒ තර වැඩි කොටසක් තියෙන්නේ මේ බඩේරුඟු සහ සහල් කියන්නේ කුකුල් කෑම නිෂ්පාදනයේ. එතකොට මේ අපි ගත්තොත් ලංකාවේ බඩේරුම් නිෂ්පාදනය තාම යථා තත්ත්වයට පත්ව ස්වභාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. මොකද
අපේක්ෂිත අස්වැන්න ලැබේ කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද මේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා සහ මේ දැන් යම්ම් ප්‍රදේශවල සේනා දැළබුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒනිසා අපිට අවශ්‍ය කරන නිෂ්පාදනය ලැබේ කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ මේ කන්නෙත්. ඒ නිසා අපිට බඩරඹු මේ සත්ව කෑම සඳහා විශේෂයෙන්ම කුකුල් කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන බඩරඹු යම් ප්‍රමාණයක් ඉඟවෙයි කියලා හිතෙනවා. ඉතින් මම හිතන්නේ රජය මේ වෙලාවේ කෙටි කාලීනව මේ නිෂ්පාදකයන්ට බඩරඹු ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන බලපත්‍ර දීලා තියෙනවා. ඉතින් ඒ හරහා ආහාර නිෂ්පාදන වියදම යම් තාක් දුරට අඩුවේ කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ඩොලරේ තියෙන මේ ඩොලරේ මිල ඉහළ යාම කියන කාරණය මත ආනයනය කරන බඩරඹුල ලොකු නිෂ්පාදන වියදම අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් දිගු කාලීන වශයෙන් අපේ ලංකාවේ දේශීය නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කරගන්න කටයුතු කරන එක තමයි හොඳ. මොකද අපි 2019 විතර ගත්තොත් අපි බඩරඹු වලින් අවශ්‍ය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් අපි නිෂ්පාදනය කරපු කාලයක් 2019 කියන්නේ. ඉතින් ඒ තත්ත්වයට අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා බඩරඹු නිෂ්පාදනයට බලපාන යම් කාරණාත් රජය විසඳන්න කටයුතු කරත් හොඳයි. මොකද බඩරඹු බීජවල මිල අපි දන්නවා ගොඩක් හයිබ්‍රිඩ් බීජ තමයි බඩරඹු නිෂ්පාදකයන් භාවිත කරන්නේ. ඉතින් ඒවල මිල ඉතා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම තෙල් පොහොර වල මිල ඉතා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේ ගුණාත්මක තත්ත්වයේ යම් ගැටලු මතුවලා තියෙනවා. ඒ නිසා ඒ දිගු කාලීන වශයෙන් අපගේ කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමත් ඉතාම වැදගත්. මොකද මේ කුකුල් මාස හා බිත්තර නිෂ්පාදන අංශය දියුණු කිරීම සඳහා. හොඳයි, අද අපි කතා කරන ඉක්මවත් කාලින් මාස බව වන කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදන අංශයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අප සමග සාකච්ඡාවට එකතු වුණේ වටිනා තොරතුරු විදහදාලම් එකතු වුණේ හෙක්ට කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පෝන කිරීමේ ආයතනයේ දත්ත කළමනාකරණ අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ප්‍රසන්න විජයසිංහ මහත්මා, ඔබට බෙහෙවින්ම ස්තුතියි අද අපිත් සමග සාකච්ඡාවට එකතු වුණාට. ඉසිනම් තවත් මෙවැනිම වැඩසටහනකින් අපි නැවතත් හමුවෙමු. එතෙක් අපේ YouTube නාලිකාව සමග රැඳී සිටින්න. ඔබේ වටිනා අදහස් අප වෙත යොමු කරන්න. අයබෝවන්.